අයිබෝවන් වෙලා YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් ඔබව පිළිගන්නවා. වෙලා YouTube නාලිකාවෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ තරමක් සුවිශේෂී මාතෘකාවක් ගැන. ඒක තමයි මේ ඇහැට පේන මානෙන් එහා ඉන්න අය ඔබට කරන පුංචි පුංචි කරදර. ඔවුන්ට නෝ පුංචි කරදරයක් වෙන්න පුළුවන්. අපිට අනුව මේක විශාල කරදරයක්. ඒ නිසා මොකද්ද මේ විශාල කරදරය? කවුද මේ අපිට කරදර කරන්නේ? ඇයි ඒකුල්ලෝ එහෙම කරන්නේ? සහ එහෙම කරනකොට එයාලව අච්චු කරලා මට්ටු කරන්න ක්‍රම නැද්ද? අනේ සම්බන්ධයෙන් අපි අද කතා බහ කරන්න සූදානම්. ඉතින් වේලාව අපේ YouTube නාලිකාවෙන් සහ වැඩසටහන අවසානයේදී අපි ඔබේ ලග්නය අනුව මේ ඉදිරි කාල සීමාව කොහොමද කියන එකත් අපි කියනවා. ඒක නිසා ඒකත් දැනගන්න දිගටම මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක අපේ ආරාධනාව පිළිගන්න අද වැඩමවවදාල ශාස්ත්‍රපති වල්පාලුවේ දේවානන්ද අපේ හැඳුරුණු වහන්සේව පාද නමස්කාරින් වන්දනා කරමින් පිළිගන්නවා. අවසරයි අපේ හැඳුරුණි. ධර්මස්සර. අපේ හැඳුරු මේ ගොම්මන් යාමෙන් පස්සේදී මේ ගැහණු ළමයින්ට එලිපහලි බහින්න එපා, නාන්න කරන්න යන්න එපා, කොණ්ඩේ කඩාගෙන ඉන්න එපා, මේ තව කමේ උරුවම් බාන්න එපා කියලා එහෙම තහංචි ටිකක් තියෙනවා. ඔක නගර බදව නෑ හැබැයි. ගම්බදව තමයි ගොඩක් වෙලා තින්නේ. අන්න ඒකට කියනවා මේ ඔය කළු කුමාරයයි වැහෙනව උඹලට එහෙමයි අර එහෙමයි මේ කියලා. අපි පොඩ පැහැදිලි කරගමු. කවුද මේ කළු කුමාරයා? ඔව් මහත්තයෝ. දැන් ඕක හුඟක් දුරට ගැමි සමාජය තුල ප්‍රචලිතයි කියලා මහත්තයා කියවනේ. ඒ කියන්නේ ගැමි සමාජය තුර ඕක ප්‍රචලිත වෙන්නේ මේ ඇලදොල ගංගා, ඒ වගේම මේ ඔය මේ පාලුලින් වගේ ඒ වගේ ස්ථාන තියෙන්නේ හුඟක් දුරට ගැමි බදව. එතකොට ඒ ගැමි බදව තියෙන අන්න ඒ වගේ ස්ථානවලට තමයි ඔය ගැහණු ළමයිට කොණ්ඩේ කඩාගෙන හුදකලාව වියන්දිපා කියලා කියන්නේ අන්න ඒ වගේ ස්ථානවලට. එතකොට මේ කළු කුමාර දෝෂය කියන එක මේ කාන්තාවන්ට මේ දේවල් එල්ල වෙන්නේ තමන්ට අර ඒ කළු කුමාරයාගෙන් යම් බලපෑමක් තියෙන නිසා. එතකොට ඒ කළු කුමාරය බලපෑම නිසා ඒ කාන්තාවට එක එක හිරිහැර බාධක එල්ල වෙන්න පුළුවන්කමක් තියෙනවා. මොකද තමන් විවාහක කාන්තාවක් නම් තමන්ට යම් ආකාරයකින් ස්වාමියා එපා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ට කරන රැකියාවේ පිළිබඳ යම් රාත්‍රී කාලයේ වැඩ ඇරිලද්දීන් වගේ රැකියා අවස්ථාව ඉවර වෙලා ඉද්දීන් වගේ ඒ වගේ අවස්ථාවන් වලදී එක එක හිරිහැර එල්ල වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන් කෑම කන්නා වූ අවස්ථාවන් තුළදී තමන්ට රිසි පරිදි ඒ ආහාරය ගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එක එක අවස්ථාවන් වලදී ඔවුන්ට කරදර හිරිහැර බාධක එල්ල වෙනවා. අන්න ඒ නිසා මේ කළු කුමාර දෝෂය කියන එක මේ කාන්තාවන් අතර තමයි හුඟක් ප්‍රචලිතව පැවතෙන්නේ. එහෙමයි. අපි යම් ආකාරයකින් මේ කළු කුමාර දෝෂය ඉවත් කරන්නට බුදුදහම සමගාමී කරගෙන තමයි අපි මන්ත්‍ර ශාස්ත්‍රය මේකට යොමු කරන්නේ. එතකොට මේ මන්ත්‍ර ශාස්ත්‍රය තුලින් ඒක යොමු කරලා අපට පුළුවන්කමක් තියෙනවා ඇයට ඒ යම් කිසි දෝෂයක් තියෙනවා නම් ඒ කළු කුමාර දෝෂයක් තියෙනවා නම් ඒක සොරයක් පැළඳීම තුලින් ඇයගේ ඒ කාරණාව යථා තත්ත්වයට පත් කරන්න, ඒ කියන්නේ ඇයට ඒක ඉවත් වෙන්න අවස්ථාව සලසා දීමේ හැකියාවක් අපි තුල පවතිනවා. එහෙමයි. දැන් අපි හඳුරු දැන් අපි එහෙම මේ කාරණා කරනකොට දැන් සමහර අයකේ මේ දැන් අපේ වශීකර්මෙන් ගැන එහෙමත් කතා කරනවනේ. මේ වශීකර්මෙන් ගැන කතා කරන කලින් මේ වශීකර්මන වලට දෙනවා මේ ප්‍රමාද වෙන විවාහයන්ට අපි ඒව ඉක්මනින් කඩිනමින් කරලා දෙනවා කියන කාරණාව. හැබැයි මේ වශීකර්මයන් තුළදී මේ කාරණාවන් වෙනකොට කළු කුමාර දෝෂය නිසා විවාහයන් පමා වෙනවනේ. එතකොට වශීකර්මන් කිරීම තුළින් මේක සමනය කරන්න පුළුවන්ද? ඔව්. දැන් අපි කළු කුමාර දෝෂය කියලා කියද්දී ස්ත්‍රියකනේ මේක සම්බන්ධ වෙන්නේ. එතකොට ස්ත්‍රියක් පැත්තෙන් තමයි මේ විවාහය කියන එක පරක්කු වෙන්නේ. ඒ කියන්නේ අර කළු කුමාර දෝෂය නිසාවෙන්. එතකොට ඒ කළු කුමාර දෝෂය නිසාවෙන් ස්ත්‍රියක පැත්තෙන් පරක්කු වෙන්නේ මොකදද? ස්වාමියෙකුගෙන් ලැබෙන්න ඕනේ එයාට සැප සම්පත් සියල්ලක්ම අභ්‍යන්තරව ලැබෙනවා. භෞතික වශයෙන් නොවුනට අභ්‍යන්තර වශයෙන් එයාට ලැබෙනවා. මොකද එයාට ලැබෙන්නේ එයා යම් යහන් ගත වුණායින් පස්සේ ඒ යහනේ සිදුවෙන්න ඕන ක්‍රියාකාරීත්වය එයාට ඒ කුමාර දෝෂය තුලින් සිදු වෙනවා. හැබැයි ඒ කුමාර දෝෂය තුලින් සිදු වුණාට ගැබ්බර වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඒක සිහිනයක් පමණයි. මේ සිහිනයක් පමණයි. නමුත් ඇයට කොහොමත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වුණායින් පස්සේ සමාජයේ තියෙන මේක හැටියට මේ කාරණාව හැටියට ඇය විවාහයක් සිදු කරගන්න ඕනෙමයි. ඒ හෝ
එතකොට ඒ විවාහය සිදු කරගන්න පෙළඹීමක් සිදු වෙන්නේ නැත්තේ අර දෝෂය නිසා. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා ඒ දෝෂය ඉවත් කිරීම තුළින් ඔවුන්ගේ විවාහයන් ඉක්මන් කර දීමට, එහෙමත් නැත්නම් යම් ආකාරයකින් ඒකට ප්‍රමාද වීමක් තියෙනවා නම් ඒ වශීගුරුකම් තුළින් ඒවා සිදු කර දීමට. මොකද යහපතක් සිදු කිරීමට තමයි අපි මේ දේවල් සිදු කරන්නේ. ඒ නිසා යහපත් ආකාරයට ඒ ක්‍රියාකාරීත්වය සිදු කර දෙන්න අපට හැකියාවක් තියෙනවා අපි මේ හදාරා තිබෙනව ශාස්ත්‍රය තුළින්. තොරේ එහෙමයි. දැන් අපි හැමතරම මේ කලු කුමාර දෝෂය නැති කරගන්න මොනවද කරන්න පුළුවන්? අපිට මෙහෙමයි, කලු කුමාර දෝෂය නැති කරගන්න අපි සාමාන්‍ය මන්ත්‍ර තමයි හුඟක් පාවිච්චි කරන්නේ. පාවිච්චි වෙන්නේ. මොකද කලු කුමාරය කියලා කියවට මෙයා කුමාරයෙක්ම නෙමෙයිනි. නේ. අමනුෂ්‍යයි. අමනුෂ්‍ය දෝෂයක්නේ. එතකොට අමනුෂ්‍ය දෝෂයක් නිසාවෙන් අපි යම් ආකාරයකින් එයාට සුරයක් පලන්දනවා නම්, එහෙමත් නැත්නම් නූලක් දානවා නම් ඒකට අපි මන්ත්‍රයක් පාවිච්චි කරනවා. ඕං ග්‍රීන් පතිරාජ පරේ ස්වාහ පලය ඒ ස්වාහ ඕං ග්‍රීන් ක්‍රේ සිරෝ ස්වාහ කියලා අපි යම් ආකාරයකින් මේ මන්ත්‍ර ශාස්ත්‍රය තුළ උගන්වනවා. එතකොට මේ මන්ත්‍ර ශාස්ත්‍රය තුළ අපි මේ ආකාරයෙන් දේශන මේක කීවට මේක වත්පිළිවෙත් අනුව තමයි අපි ඒ අවස්ථාවට ඒක සිදු කරන්නේ. මොකද වත්පිළිවෙත් අනුව සිදු කරද්දී තමයි ඒකේ ප්‍රතිඵලය ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. මොකද එක එක තැන්වල යම් යම් තැන්වල මෙහෙම අපි මේ ශාස්ත්‍රය මන්ත්‍ර කීවට ඒව අපි අපේ ශාස්ත්‍රයේ හැලුවට ලක් කරන්න අපි කැමති නැහැ. මොකද අපි ඒකේ විශ්වාසයක් අපිට තියෙනවා. ඒ නිසා මිනිසුන්ටත් ඒ විශ්වාසය නිසියාකාරයෙන් ඇති කරලා දෙන්න අපිට හැකියාවකුත් තියෙනවා. අන්න ඒ නිසා මේ ශාස්ත්‍රය තුලින් ඒ විදිහට කරලා දෙන්නේ අපි ඒ කයත්තේ සිතක් සාන්තියක් සලසා දීම අරමුණු කරගෙනයි. ඒ විදිහට අපිට හම්ඳුන දැන් ඒ වගේ අවස්ථාවක මන්ත්‍ර කොටසක් කියන පිළි පොඩ්ඩක් කියලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම කියන්නේ යෝග්‍යයිද එහෙම මන්ත්‍ර කොටසක් කියන එක එහෙම? එහෙම මන්ත්‍රය කියන්ට මේ යෝග්‍යතාවයක් නැතිතාවයක් නැහැ. එහෙම කර කියන්න පුළුවන්. එහෙම මොකද අපිට යම් ආකාරයකින් ඒක කියද්දී මේ අපි ඒ කියන්නේ කාරණාව සිදු කරන අවස්ථාව තුළදී කියන හැ ආකාරයට නෙමෙයි මෙහෙම අපි නිකන් කියන්නේ. මේ කියන්නේ නිකන් කියන්නේ. මොකද ඒ කියන අවස්ථාව තුළදී අපිට කාරණාවක් සිදු වෙන්නේ නැහැ. මොකද ඒක අපි දන්න ශාස්ත්‍රේනි. අපි දන්න ශාස්ත්‍රේ නිසාවෙන් ඒක අපිට අපේ කටට හුරුවක් තියෙනවා. ඒ කටට හුරුවට තමයි අපි ඒක සිදු කරන්නේ. හැබැයි අර ඒ කට්ටියට අපි අවස්ථාව සිදු කරන කියන්නේ ඒ කට්ටියට කාරණාව සිදු කරලා දෙන්න ඒ කට්ටිය සුවපත්භාවයට පත් කරන්න පාවිච්චි කරන ආකාරය ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකද පිරිතක් දේශනා කරත් අපි පිරිත් ටිකක් ඝන පිහිටලා තමයි ඒක දේශනාව සිදු වෙන්නේ. මොකද අපි කවියක් කියනවා වගේ නෙමෙයි. කවියක තියෙන්නේ කවියේ රහණි. නමුත් මේ ශාස්ත්‍රය තුළ ඒ කියන්නේ පිරිත් සහ මන්ත්‍ර ශාස්ත්‍රය තුළ තියෙන්නේ අපිට ආනිසංසය. ඒ කියන්නේ අපට යහපතක් සිදු කර ගැනීම. ඒ නිසා ඒ යහපත සිදු කරගන්න ඒ ආකාරයෙන් අපි ඒක නිසියාකාරයේ පිළිපදින්න ඕනේ. ඕනේ. එහෙමයි. දැන් අපි හැමතුරු අපි මේ දැන් ඔබ වහන්සේ වයි යන්ත්‍ර මන්ත්‍රත් එක්ක දැන් යක්ෂෝපේති භූතය කුම්බාණ්ඩිය මල පෙරේතු අච්චු කරනවා මට්ටු කරනවා වගේ දැන් ওই වශීගුරුකම් එහෙම කරනවා නේ කොහොමද ඒක හරිතු කරනා කරන්න අපි හැමතුරුනේ. ඔව් අපිටත් දැන් වශීගුරුකම් කරනදීන් ඒකට එක එක අදාළ සුර තියෙනවා. ඒ සුර පාවිච්චි කරලා තමයි අපි ඒ කට්ටියට ඒ යහපත සිදු කරලා දෙන්නේ. මේ සුර කිවට නිකන් සුර දාන්නත් බෑ. ඒකට අපිට අදාළ දේවල් එකතු පාදා කරගන්න ඕනේ. ඒක ඒ වගේම ජීවම් කරවන්න ඕනේ. ජීවම් කරලා ඒ කට්ටියට නිසි ආකාරයෙන් ඒක පලන්දන්න ඕනේ. ඒ සියලුම දේවල් ඒ කට්ටිය හරියාකාරව සිදු කරලා තමයි අපි මේ දේවල් සිදු කරලා දෙන්නේ. එතකොට පුළුවන්කමක් තියෙනවා ස්වාමියෙක් සහ පුරුෂයෙක්, පුරුෂයෙක් සහ ස්වාමියා, ඒ වගේම පෙම්වතෙක් සහ පෙම්වතියා මේ වගේ කට්ටිය එකතු පාදා කර දීමේ හැකියාවක් තියෙනවා අපිට යහපත් ලෙස. විදිහට එහෙමයි. දැන් මේ ඔබ වහන්සේ මේ වශීගුරුකම් වගේ දේවල් කරනවා. දැන් සහ විදේශ රටවල ඉන්න කට්ටිය ඉන්නවා, ලංකාවෙ ඉන්න කට්ටිය ඉන්නවා. මේ දෙපාර්ශ්වයට කොහොමද ඔබ වහන්සේ කටයුතු කරන්නේ? අපිට දේශීය කට්ටියට සහ විදේශීය කට්ටියට දෙපාර්ශ්වයට මේ ආකාරයෙන් වැඩ කටයුතු සිදු කරලා දෙන්න පුළුවන්. මොකද අපිට ඒ දේශීය කට්ටියට සිදු කරද්දී ඒ කට්ටිය සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන්. නමුත් විදේශීය කට්ටිය ලංකාවට ගෙන්වගෙන අපිට ඒ දේවල් සිදු කරන්න උවමනාවක් නැහැ. මොකද අපේ ශාස්ත්‍රය එතරට සහ මෙතරට කියන දෙකටම අදාළයි. මොකද මේ ශාස්ත්‍රයේ තියෙන ආනිසංසය. එතකොට ඒ කට්ටියකින් අපට මේ සුළු ප්‍රමාණයක් තමයි ඕනේ කරන්නේ. ඒ කියන්නේ ආම්පන්න.
ඒකන් මේකට යම් ආකාරයෙන් ඡායාරූපයක් ඒ කට්ටියගේ නම වෙලාව උපන් වෙලාව ඒ වගේ දේවල් තමයි අපිට අදාළ වෙන්නේ. ඒවා අපි අරගෙන මේ මේක sannivedanaya diunutave pavadinne nisa e wage dewal api aragena apita e kattiyata eka bala poruttu wenna u aakare itu karadime hakiyawak tiyenawa deshiya saha videshiya kiyana de kollata. Oh eka api hamthuru den me akikiru doruwa heme noy hamthuru nivasa aarakshawal heme karana obohanse kohomada e dewal karanne. Oh den akikaru daruwa kiyanne demaupiyanta guruwarunta akikaru ayene etakota wedi hitiyanta wage e akikaru ayeda යම් ආකාරයකින් එයා පෙර ආත්මයේ සංසාරයේ කරගත්තා වූ අකුසලයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාට තිබෙනා වූ අපල උපද්‍රවයක් වෙන්න පුළුවන්. එතකොට මේ අපල උපද්‍රව සඳහා එයාට අපට සුර පැවැන්දීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් තුළින් ඒ අකීකරු දරුවෝ අපිට යහපත් ලෙස පත් කර දීමේ හැකියාවක් තියෙනවා, කීකරු කර දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔය වතු පිටි, ගෙවල් දොරවල් ආරක්ෂා කර ගැනීම, ඒ වගේම ඉඩකඩම් විකුණා ගැනීම, යාහන වාහන විකුණා ගැනීම වගේ ව්‍යාපාරික ස්ථාන දියුණු කර ගැනීම වගේ දේවල් අපි අතරතුරදී සිදුවෙනා වූ කාර්යයන්. ඒ දේවල් ඒ කට්ටිය සම්බන්ධ වෙලා අපිට මේ ආකාරයෙන් දෙයක් කරගන්න ඕනේ කීවොත් අපි ඒකට අදාළ ක්‍රමවේදයන් භාවිතා කරලා, අපගේ ශාස්ත්‍රය භාවිතා කරලා අපි ඒකයිත නිසි ආකාරයෙන් සත්‍ය වශයෙන් මේ දේ සිදු කර දීමේ හැකියාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා. එහෙමයි. ඉතින් ඔබට අපේ හාමුදුරන් වහන්සේව සම්බන්ධ කරගෙන මේ කටයුතු කරනා කරගන්න පුළුවන්කම තියෙනවා. හාමුදුරන් සම්බන්ධ කරගන්න තිරේ සඳහන් වෙන දුරකථන අංකයට හැමතුමක් ලබා දීලා, ඉතින් හැමතුම ලබා දීලා හාමුදුරන් සම්බන්ධ කරගෙන ඔබේ කටයුතු කරනා කරගන්න පුළුවන් බොහොම පහසුවටම. මොකද උන්වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට රකිණා සීලේ සත්‍ය අනුභවයෙන් ඒ වගේම යంత్ర මන්ත්‍ර තන්ත්‍රවල ඒ ශක්ති සම්බන්ධ බවත් එකට එක්කාසු කරලා තමයි මේ කටයුතු කරනා උන්වහන්සේලා සිද්ධ කරන්නේ. ඉතින් එහෙනම් අපි හඳුරන්නේ දැන් මේ ඉදිරි කාල සීමාව ගැන එහෙම කතා කරනවා. දැන් අපේ උදවිය හරි කැමැත්ත දක්වන මේ තමන්ගේ ලග්නයට අනුව තමන්ගේ ග්‍රහචාරය අනුව කොහොමද ඉදිරි කාල සීමාව තමන්ට බලපාන්නේ කියන දේවල් නිරාකරණය කරගන්න අපි අන්න ඒ සම්බන්ධයෙන් කතා කරත් ඉදිරි කාල සීමාව කොහොම වෙයිද? ඔව් මහත්තයෝ, දැන් කොහොමත් මේ ඉදිරි කාල සීමාවක් කියන්නේ අපි හඳහනක් බලපුවාම තමයි මේ ලග්න පලාපල ගැන කතා කරන්නේ. එතකොට මේ ලග්න පලාපල ගැන කතා කරද්දී ඒ ලග්න හිමියන්ට, ඒ කියන්නේ මීන, කටක, තුලා, මෙන්න මේ ලග්න හිමියන්ට මේ කාල පරාසය තුළ, ඒ කියන්නේ නොවැම්බර් 20, 22, 23 වගේ කාල පරාසය තුළ සතියක් වගේ, සතියක් දෙකක් වගේ කාල පරාසයක් තුළ ඒ අයට සුබ ඵලදායි සිදුවෙනවා. ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට, එහෙමත් නැත්නම් තමන්ගේ ව්‍යාපාර ස්ථාන දියුණු කර ගැනීමට, ඒ වගේම තමන්ගේ ඉඩකඩම් විකුණා ගැනීමට යම් ආකාරයේ පෙරඹෙනවා නම් ඒ වගේ දේවල් සිදු කර ගැනීමට, තමන් වාහනයක් වගේ ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට, මෙන්න මේ වගේ දේවල් වලට තමන්ට මෙන්න මේ ලග්න හිමියන්ට මීන, කටක, තුලා කියන ලග්න හිමියන්ට සුබ ඵලදායි සිද්ධ වෙනවා. එහෙමනම් ඉතින් මේ කරුණු කාරණාත් ඒ විදිහට ඔබට සඳහන් කරන ගමන් අදට අපි සමුගන්න සූදානම් වෙන්නේ. ඉතින් අද මේ කතාබහ අපිත් එක්ක සිද්ධ කරපු අපේ පින්වත් හම්බුන වංශිත අපේ හෘදයාංගම ස්තුතිය පුණ්‍ය අනුමෝදනා වේකරන ගමන් ඔබට අපි ආරාධනා කරන ඔබට යම් යම් කටයුතු කරන්න තියෙනවානේ. ප්‍රශ්න නැතුව මොන වෙයිනේ? මේ ප්‍රශ්න නිදාකරණය කරගන්න අපේ හාමුදුරුවන් සම්බන්ධ කරගන්න තිරේ සඳහන් වෙන දුරකථන අංකයට අමතුමක් ලබා දෙන්න කියන කාරණාවත් කියන ගමන් අවසරයි අපේ හාමුදුරුවන් සමුගන්න බොහොම පින්න මුහන්සේට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබට තිරුවන් සරණයි. අපි ගිහින් දෙන්නම්. ආයෙත් හම්බ වෙමු.